एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगे रुमाय कोलम नवलोक रोहले तेरी सत्कार एक के तुंगनि गिलंगे देउन विमुक्ति की दैस यंतवंट सेलोनी वर्षा महाबोधि नावाद्दी ए दैस सेलेवनु किसी को दुटे नेत विमुक्ति दैस हरिये यालि दैस पिया गाते किसी को ए दैस सेलेवनो दुटे नेत विमुक्ति उन्ने मद सिहे ने कौदो मुनवाद दिसवा लंगटवी मुमुनन्नाक्मिन विमुक्ति दैसे विमुक्ति के दैस दैनि सत्कार एक के पुरा රවුමට කරකවෙන්නට විය. ඔහුට දැසට පෙනෙන්නේ එක් දෙයකි. හිතෙන්නේ තවත් දෙයකි. දැස් පුරා මොන මොනවාද පැටලෙන්නට විය. විමුක්තිට දිගටම දැස් ඇරගෙන ඉන්නට පණක් තිබ්බේ නැත. ඇරණු දිනෙත් හිමින් හිමින් යලි පියවෙන්නට විය. එහෙත් ඔ දැස් ඇරගෙන උන් මොහොතේ උන්නේ පියවිසියේනි. මට වතුර ටිකක්. එහෙම ඉල්ලන්නට ඔහුට සිතුනේ. ඒ ඕගේ හිත වැඩ කරන්නට පටන් ගත්ත අයරිය. එහෙත් ඕට එන්නත් කර තිබූ බෙහෙත්වල සැරට එහෙමම විමුක්තියට නිඳ ගියේ. විමුක්තිය ඇහැරුවේ යම් බලගත් බලයකිනි. ඒ දැස් සැරුණේ ඒ බලේනි. අන්නාදුපුරේ මහමළුව වට පෑන් කලයේ ගෙන යන කෙල්ල ගාථා කීමින් බෝධිය වට ඇවිද්දී වෙවුලමින් මිනි. ඒ බලයට विमुक्ति की दैस नोयरुनेना पुदुमेय गेमीन तिबुने कोहमा तीर्णात्मक राय की मी तीर्णात्मक राय विमुक्ति उन्ने कोलमा नवरोग रोहले दरि सत्कार एक के ए मोहतेद वाशा उन्ने जयश्री मा बोधि मलुए ऐदें उड़ मलुट नग पैकट वड़ा अधिक ए रैम हिमालय उन्ने मुरगड़ निवसे සැප ඇඳක සැතපී දිපාසලොවමින් කල්පනා කරමිනි. විමුක්තිගේ වෛද්‍යවරයා අනුමාන කරන්නේ හෙට විමුක්ති මේ දිග නිින්දින් ඇහැරෙද්දී විමුක්තිට සිහින බවය. අඩුම තරමේ ඔවුන් තත්ත්වෙන් ගොඩට එන්නට පටන්ගෙන බවය. ඒ ඇත්තනම් හෙට උදෑසන 6න් පසු උදාවන දවස තීර්ණාත්මකය. වර්ෂා අවසාන කලෙන්ද බෝධිය නහවා දොහොත් මුදුන්දි වැන්දාය. ඇ හැරුණේ සැනසුන් සුසුමක් හෙළමිනි. බෝධි පූජාව හොඳට කෙරුණා ප්‍රියා. කෙල්ල බැස්සේ ප්‍රියන් වදාරය එසේ කියමිනි. කෙල්ලො දෙන්න මහමලුවෙන් පිටවෙද්දි රෑ නමයටත් කිට්ටුය. ප්‍රියා මං බඩුවක් අහන්න හිටියේ. දෙන්න පියමෙන ආවේ ඇලමල් පිපුණු මාවත දිගේ. රැටේ මාවත නිස්කලංකය සුවදායකය. මොකද්ද කෙල්ලේ? අපි හොඳ අයියා කෙනෙක් බලලා යාළු වෙමු. ප්‍රියන් අදා ලස්සන්න සිනාසුනාය. කොහෙන් හොයන්නද රත්තරනේ? ඉන්නවනම් හිතලා බලනවා. මං ජීවිතේ බැටකාපු හැටියට බයයි කෙල්ලේ. ඒ අතීතය අමතක කරලම දාමෝ. ඒව ගැන දැන් හිතෙන්නෙම නෑ. මෙහෙමම ඉන්නත් බෑනේ කෙල්ලේ. අපි ඔහොම යංකො කෙල්ලේ. ආදරේ මහා දුකක් තමා. ඒ ජීවත් වෙන්නත් බලාපොරොත්තුවක් එපැයි. අම්මයි මායිත් ඊයේ පෙරේදා දවසක කතා කළා ඔයා ගැන. අම්මා මොනාද කියන්නේ? උඹ එහෙම හිතනවනම් එයා තාසලෝ. අම්මා කෙනෙක්නේ ප්‍රියා. බයයි. මේ දුප්පත් ජීවිතේට අහිතක් නැතුව අත තියන්න පුළුවන් කොල්ලෙක් ලැබුණොත් ප්‍රියන් අදත් ආදරේ කරයි බං. මං කියන්නේ ලැබෙනවා. ඒ වගේම පතනවා. ප්‍රියන් අදා වාශා දෙස බැලුවේ සිනියබර දැසිනි. උඹ මගේ කොල්ලගේ ජීවිතේ වෙනුවෙන් කරන ටිකම ඇති උඹට හරියන්න. එහෙම හිතන්න එපා කෙල්ලේ. අපි එකට වැටිලා එකට දුක් විඳගෙන එකට සතුට වෙනවා.
හිත දැන් ඉස්සරට වඩා මගෙත් හයියයි. ඒක වටිනවා. අපිට ඉස්සර වගේ කඩා වැටෙන්න බෑ. දැන් කොල්ල එක්ක අම්මට උයන්න බෑ. අපි ආප්ප අරන් යන්. හා, තේ හදාගෙන ආප්ප කමු. සෙනසුරාදට පොඩි මාමලාගේ ගෙදර හොඳ කයිබතක් හදනවා. අපිත් යන්. මටත් කිව්වා උදව් කරන්න ඕන. කයිබත් රහයි. ජීවිතේ අප්‍රමාණ දුක, පාළුව, අසරණකම, තනිකම, දුප්පත්කම සියල්ල සමසිතින් දරාගෙන කෙල්ලෝ දෙන්න පූජා නගරය හරහා යයි. පුදුමය. ගෑනු ළමයි ඉගෙනගෙන ජීවත් වන්නේ නැත. ජීවත් වෙමින් ඉගෙන ගනිති. කෙල්ලෝ ඉක්මනට මෝරන්නේ ඒකය. වර්ෂා සුදු ආප්පේ මැදට සීනි සම්බෝල චුට්ටක් තියාගෙන දෙකට නවාගත් අය. ඇය කෑවේ පුතා ළඟ තියාගෙන. වර්ෂාව දුටුවනම කොල්ලා තනේ බදාගෙනම පැය භාගයක් පමණ කිරි බිව්වේය. කොළ මැල්ලුන් ටිකක් කොස් ටිකක් වැඩිපුර කෑ යුතුයයි වර්ෂා සිතාගත්තාය. අම්මා හදන කිරි අඟුණ කොළ සම්බෝලේටත් හොඳට කිරි වඩයි. ඔනු උනේ බාන කරවල හොද්දා සමග කිරි අඟුණ කොළ හැඳි දෙකක් පමණ කෑ හැක. පහුගිය දවස්වල මූණක් ටිකක් සුදු වී ඇත්තේ ඒ මැල්ලුම් වල ගුණයට විය යුතුය. ඒ තරමටම මැල්ලුම් ඇයි කෑවාය. ඒ දරුවා වෙනුවෙනි. වර්ෂා ආප්පේ කෑවේ කොල්ලාගේ දෙපා පිරිමදිමිනි. අම්මි බෝධි පූජාව තියද්දි තාත්තට ගුණයක් ලැබෙන්න ඕන. ඒක මන් දන්නවා. මේ ආප්ප රස නැද කාඩ්බෝඩ් කන්නක් වෙනිය. අනේ ඔය ඉතින් කෑවේ නෑනේ. වර්ෂාත් ඒක අතර ගනිද්දි අම්මා කීවාය. ප්‍රියං වදාද බැලුවාය. රහ නෑ අම්මේ, හයියම හයියයි. ඒකනම් ඇත්ත. ආප්ප කොච්චර රහට හදන්න පුළුවන්ද? අපි අපේ හෝටලේ හොඳ ආප්ප දාමු අම්මේ. රස කිරි රහ ආප්ප නේද ප්‍රියා? මට ඒ ආප්පේ මැවිලා පේනවා. හොඳට යහමින් පොල් කිරි ටිකක් දාලා ආප මිශ්‍රණය හදන්න ඕන. අපි ලස්සන්ට හෝටලේ දාමු අම්මේ. වාෂා කීවාය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.